යම්කිසි කායික හෝ මානසික සැප විඳීමක් පංචේන්ද්‍රියන් පිනවීමෙන් පසු ඒ ටික කලකින් එපා වීමේ ස්වභාවයක් ඇතිවේ. යමක් ඕනෑවට වඩා කිරීමෙන් පසුද ඒ එපා වේ. මීට හේතුවක මැද කියලා යහන්නේ මොකද? මේ අත්හැරීම කලකිරීමකට හේතු වෙනවද කියලා. දැන් මේක දැනගන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. අපි යම්කිසි ආකාරයක සැනසීමක් බලාපොරොත්තු වෙනවා, සුවයක් බලාපොරොත්තු වෙනවා, සුවේ කොහෙද තිබුණේ කියලා දැනගන්න ඕනේ. අපි හිතා ඉන්නේ ඒ වස්තු ඇසුරේ තිබුණේ කියලා. ඒ වස්තු ස්පර්ශය නිසා සුවේ ආවා කියලා කිව්වට දැනගන්න ක්‍රමයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ වතුර පිපාසයෙන් ඉන්න කෙනාට වතුර උග්‍රා බොණ්ඩ හවුදුන කොච්චර සුවද? ඔර විශාල සුවයක් දැනෙනවා. දෙවෙනි උග්‍ර තුන්වෙනි උග්‍ර දුන්නොත් ඔහම ගිහිලා කියලා වතුර එපා වෙනවා වැඩි දුන්නේ. දැන් වතුර කටේ ස්පර්ශ වෙනකොට සුවද ඇින්නත් සතරපත් වුණා. දැන් දුක දැනෙනවා ආයතනෙ. බීවි කියලා පෙව්වොත් එන්නේ බලාත්කාරයෙන්. මොකද වෙන්නේ? ආපහු අමනිදාන වතුර වැඩි වෙලා. ඒතර ආයතනයක ඒක දුකක්ම වෙනවා. රස ආහාරය ගැන කියනවා. කණ්ඩ මුලදී හරි රසයි. කාගෙන කාගෙන අපිරිය වෙනවා. මොකද්ද ඒ වෙන්නේ? අපි ශාරීරියේ සකස් වෙලා තියෙන ක්‍රමයක් තියෙනවා මේ අවිද්‍යාවේ ක්‍රමවේදී අනු. විවිධාකාර දේවල් වල සුව ලබන්න හිතනවා. මේ සුවේ කියන්නේ මොකද්ද කියලා අවිද්‍යාව නිසාම වැටහින්නේ. අපි ළඟ තියෙන ඌනතාවය. ඒ ඌනතාවයේ පූර්ණ වෙනකන් අසහනී නිමිනකොට සුව දෑයිනවා. නැතුව සුව කියලා දෙයක් අමුතුවෙන් ලෝකෙ හැදෙන්නේ නැහැ. සුව කියන එක හැදිලා තින්නේ ඔහොමයි. ශාරීරියේ දාඩිය දානලාට ෆෑන් එකක් දාලා හරි සීතල කාමරයක් හරි හරි සුවයි. ශාරීරියට අධික සීතල වෙලාවට ඒක මහා දුකක්. එතකොට උෂ්ණේ දාවා දෙන්නා වූ යම්කිසි ගිනි කබලක් හරි තියෙනවා නම් උෂ්ණ දැනක් තියෙන එක සුවක්. අර දාඩිය දාන වෙලාවට ඔව් ඉදිරියෙන් දාඩිය දාලා කියලා අර උෂ්ණයකට ගියොත් එහෙම කිදින අපාය දැම්මා වගේ. ඒක දුකක් වෙනවා. අධික සීතල වෙලාවට ඒක සුවක්. එනම් මේ සුව දැනුනේ උෂ්ණේද සීතලේද සුව තිබුණේ. අපි ළඟ තිබිච්ච අසමතුලිතතාවයේ සමතුලිත වෙනකන් සුව දැනෙනවා. ඔන්නේ සුවේ බලාපොරොත්තු වෙනකොට ධර්මතාවයෙන් අපේ සය හැදෙනවා. අසමතුලිත වෙලා සමභාවයෙන් තොර වෙලා අසමතුලිත කයකට අරදී ලැබෙන අරමුණ ලැබෙනකොට අර අපි බලාපොරොත්තු වෙච්ච සුවේ ලැබෙනවා. අපි හිතා ඉන්නවා ඒක යලි යලිත් ලබන්න තියෙනවනේ. ඔය අදහස එනකොටම කය අසමතුලිත භාවයට පත් කරනවා. ඒ නිසා බුදුරන් වහන්සේ දේශනා කරන කාමී දුරු කරගන්න සමාධිය වලන්න. එතන සමතුලිත වෙනවා. කය සමතුලිත වුණාම අර බලාපොරොත්තු වෙන සුවේ එතන නැහැ. මොකද? පූර්ණ වෙච්ච කෙනාට සුවේ කියලා එකක් අමුතුවෙන් ඉන්නේ නැති නිසා. අන්නේ ඌනතාවය පූර්ණ වෙනවා සමාධියේදී. කය පූර්ණ වුණාට පස්සේ පූර්ණ කයට ආයිසරයක් අරමුණාවට ඒකේ අවශ්‍යතාවය නැති වෙනවා. එතන පංචකාමී බලාපොරොත්තු ඉවරයි. අන්නේ එකයි ඉතින් කෙටියෙන් කිව්වෙත් නේ ඔක විස්තර කරලා බලගෙන අදක වෙලා මදි. ඉතින් මෙතෙක් මේ කිව්ව ධර්මෝලී අප්‍රමාදව ධර්මාවෝධයක් ලබාගෙන අදාතම නිවන් සාක්ෂාත් කරගන්න අධිෂ්ඨාන කරගන්නට ඒ වගේම අවබෝධයක් නැත්නම් පසුබහින්න එපා. කොහොම හරි මේ ආරි මාර්ගයේ පූර්ණ්‍ය කරගෙන පයංගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ආරි මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න උත්සාහ කරමින් ඉන්නකොට කවදාත් මේ මාර්ගයෙන් මිලෝ බැයි නම් සුගතියටපත් වෙලා හිටන් ඒකාන්තයෙන් ඊළඟත් බැවේ දෙකේ මග බලාපොරොත්තු පූර්ණ කරගන්න හැකි වෙනවා. කොයි ආකාරයෙන් හරි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සාක්ෂාත් කරගෙන අධිෂ්ඨාන කරගන්න සෑම සිල් දෙනාට යහපතක්.